සුබ දවසක් සීසික චැනකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම අද රසමරස වැටකොළු ව්‍යංජනයක් හදාගන්නේ. එහෙනම් බලමු මේ වැටකොළු එක කොහොමද හදාගන්නේ, මේකට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමව subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකට එකතු වෙමු. මම මුලින්ම වැටකොළු කරල් දෙකක් අරගෙන තියෙනවා. මේක හොඳ ලපටි වැටකොළු කරල් දෙකක්. මම දැන් මේ ටික කපා ගන්නවා. මේ දාර ටික අයින් කරගන්න. වැටකොළු මෝරලා නැද්ද කියලා හොයාගන්න පුළුවන්. වැටකොළු කරලා මෙන්න මේ ධාරේ මේ විදිහට මේ පොත්තෙන් පොඩ්ඩක් කඩලා බලන්න. එක ඉක්මනට කැඩෙනවා නම් වැටකොළු මෝරලා නැහැ. නැත්තම් මෙතන හයියයි, මේ ධාරේ ගොඩක් හයියයි. නැත්තම් වැටකොළු කෑල්ල මේ විදිහට හතරට පළලා පොඩි කෑලි වලට කපා ගන්න. වැටකොළු ටික ඔක්කොම කපා ගත්තා. මේක වැටකොළු ඇටේ මේ පොඩි කරලා බලන්න, මෝරලා නම් මේ ඇටේ පොඩි වෙන්නේ. මේක හොඳට පොඩි වෙනවා. මේ හොඳ ලපටි වැටකොළු ටිකක් කරන් තියෙන්නේ මම. මම දැන් ඊළඟට ලූණු ගෙඩියක් කපා ගත්තා. සුදු ලූණු බික් හතරක් විතර කපා ගත්තා. ඔමෙලිස් කරා තුනක් කපා ගත්තා. රම්ප කරපිංචි අරන් තියෙනවා. තව මම මේකට බිත්තර දෙකකුත් ගන්නවා. අපි දැන් වැටකොළු එක හදාගන්නවා. මම දැන් භාජනයක් ලිපේ තියාගත්තා. එකට පොල් තෙල් මේසෙදි දෙකක් විතර එකතු කර ගන්නවා. තෙල් ටික රත් වෙනකොට සුදු ලුණු ටික එකතු කර ගන්නවා. සුදු ලුණු ටික බැදීගෙන යනකොට කරපිංචා, රම්පේ, ඊළඟට ලූණුයි අවමිරිසි එකතු කර ගන්නවා. අමුමිරිස් ටික මම පොඩිවට කපලා එකතු කරගත්තේ. කහකුඩු තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. කැරිමිරිස් තේ හැඳක් විතර එකතු කරගන්නවා. කැරිමිරිස් ටික පොඩ්ඩක් බැද ගන්න. මේ ටික විනාඩියක් විතර බැදුනට පස්සේ මම මේකට කපා ගත්ත වැටකොළු ටික එකතු කර ගන්නවා. වැටකොළු ටික දාගත්තට පස්සේ ගින්දර ටිකක් අඩු කරගන්න. මම මේකට ලුණු තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. ඔගලේ රසාණු ලුණු එකතු කර ගන්න. අපි මේකට වතුර දාන්නේ නැහැ. ඒක නිසා මේ වෙලාවේදී ගින්දර පොඩ්ඩක් අඩු කරලා තියාගන්න. මම දැන් මේක ගින්දර හොඳටම අඩු කරලා තියෙන්නේ. මේ විදිහට මම ටික වෙලාවක් දැන් තියාගන්නවා. දැන් මේක මේ වතුර ගතිය උනලා තියෙන්නේ. මේ ටිකෙන් මේක තඹ ගන්න ඕනේ. ඒක නිසා අඩු ගින්දරේ මේ ටික තඹ ගන්න. ඊට පස්සේ මේක තැඹුණාට පස්සේ අපි ගින්දර වැඩි කර ගන්න පුළුවන්. මේ ටික දැන් තැඹිලා තියෙන්නේ. මම දැන් මේක ගින්දර ටිකක් වැඩි කරගත්තා. ඊළඟට මේ විදිහට පැත්තට කරලා බිත්තර දෙක එකතු කරගන්නවා. බිත්තර දෙක ලොකු චුට්ටකුත් එකතු කරගන්නවා. දැන් මම ගින්දර වැඩි කරලා තියෙන්නේ. බිත්තර දෙක මේ වගේ එක්ස්පෑම්බල් වුණාට පස්සේ වැටකොළු ටිකත් එක්කලා කලවම් කරනවා. හරි, දැන් මේක තෙත ගතිය නෑ, හොඳට වේල්ලා තියෙන්නේ. මම දැන් ඩිප් ඔෆ් කරගන්නවා.
හරි මන්ද වැටකුළු එක හදාගෙන ඉවරයි. මෙහෙම හදාගන්න හරිම රසයි. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.